අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝකයේ තියෙන මිලෙන් වැඩිකම හරක් මස් වර්ගය ගැන. ය හරක් මස් කිව්වහම ඔයාලා සමහර විට අකමැතිත් ඇති. මොකද ලංකාවේ කට්ටිය හරක් මස් එහෙම කන්න සමහරව කැමති නැහැ. නමුත් මෙන්න මේ විශේෂ හරක් මස් ආකාරය ගත්තහම මේක තමයි ලෝකයේ තියෙන මිලෙන් වැඩිම හරක් මස් ආකාරය. ඉතින් ඔයාලා මේකේ ගාන ඇහුවොතින් පුදුමත් වෙයි. පොන්චිම පොන්චි ග්‍රෑම් 100ක වගේ කෑල්ලක් ගත්තින් ඒක ඇමරිකානු ඩොලර් 350ක් 500ක් අතර ගානකට විතර විකිණෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කියන්නේ ලංකාවේ මුදලින් අපි ගත්තොත් එහෙම රුපියල් ලක්ෂයකමාරක් විතර වෙනවා ග්‍රෑම් 100ක් විතර කෑල්ලක් කන්න නම්. ඉතින් මේ හරක් මස් හදන්නේ ජපානයේ විශේෂී හරක් ආකාරයක්. ඉතින් මේ හරක්ට කියනවා මට්සුසාකා වගියු කියලා. ඒ දැන් ඔය වගියු කියන හරක් ආකාරය ගත්තාම නව සීලන්තේ, ඕස්ට්‍රේලියා වගේ රටවල සහ ලෝකේ සමහර රටවල් වලත් ඉන්නවා ජපානයෙන් ආනයනය කරලා. ඉතින් උන්ගේ ඉන්න මේ මට්සුසාකා කියන ආකාරයෙන් තමයි මේ කියන විශේෂිතම මස් ආකාරය නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ මස්වල තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන මේ තියෙන තෙල් ගත්තාම, මේදේ ගත්තාම අඩු උෂ්ණත්වයේ ඒකදී උණු වෙන මේදාකාරයක් තමයි තියෙනවා කියන්නේ. ඉතින් ඒ වගේම මේකේ මේ මේදයත් එක්ක තියෙන මසත් තහම බටර් වල රසයට ආසන්න රසයක් එන තමනු ප්‍රණීත රසයක් එනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ කියන හරක් මස් වලට මෙච්චර මිලක් ලැබිලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ හරකෙක් ගත්තහම දැන් මෙච්චර ග්‍රෑම් 100ක විතර වටිනාකමක් වෙන මස් තියෙනවා නම් ඒ හරකෙක් ගාන පියද කියලා හිතලා බලන්නකෝ. ඉතින් සාමාන්‍යයෙන් මේ හරකෙක් ගත්තොත් එහෙම ලංකාවේ මුදලින් ගත්තොත් කෝටි 9ක් 10ක් අතර විතර ගාණක් වෙනවා කියනවා එක හරකෙක්. ඉතින් මේ වගේ මිලෙන් අධික හරක් හදන එකත් ඒ වගේම මිල අධික වැඩක් වැඩිපුර වියදම් යන වැඩක්. ඉතින් ප්‍රධාන වශයෙන් මේ හරකට කන්න දෙන ආහාර වේල ගත්තහම මේගොල්ලන්ට හොඳ ගුණාත්මක තත්ත්වයේ පිදුරු කන්න දෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම අනිවාර්ය ගානක් එකතු කරපු කෑම වේලක් දෙනවා කියලා තමයි තලකන්නේ. සාමාන්‍යයෙන් මස් වලට හදන හරක අවුරුදු දෙකක් එහෙම නැත්නම් මාස 24ක් මාස 28ක් අතර කාලයක් එහෙම නැත්නම් අඩු කාලයකදී මාස 12 14 වගේ කාලවලදී මසට ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් මේ හරක් ගත්තාම ඊට වඩා වැඩි කාලයක් මාස 36ක විතර කාලයක් හදලා මසට ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ලෝකේ අමුතුම ක්‍රමයකට මේ හරක් හදනවා සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරලා. ඉතින් ප්‍රධානම දෙයක් තමයි මේගොල්ලෝ එක සම්ප්‍රදායික විදිහින් විශ්වාස කරනවා මේ හරක්ට බියර් වලින් සම්බාහනය කරපම සහ බියර් බොන්න දුන්නහම මේ හරක්ගේ මස්වල ගුණාත්මක தත්ත්වය වැඩි වෙනවා කියලා. මේකේ තියෙන විද්‍යාත්මක தත්ත්වය කොහොම වේද කියන එක දන්නේ නැහැ. නමුත් ඒකෙන්ද මේ ගොවීන් හරක් ඇති කරනකොට බියර් බොන්න දීමත් සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ වගේ හැදෙන මස් කෑල්ලක් ඉතින් ඔයාලට කන්න ලැබුණොත් ඔයාලා මොකද කරන්න කියලා හිතන එකත් කමෙන්ට් කරන්න කියන ඉල්ලන් ගමන් අදට වීඩියෝ එක මෙතනින් නවත්වනවා. එහෙනම් සුබ දවසක් ගිහිල්ලා එන්නවා.